प्रेमनीय बैंकुमांकोल्लया द रॉबरी ऑफ द लवनीय बैंक डॉक्टर मैटसन मनोज बलन फैक्ट्री आदती ने वेदगत लिपि वेदगत लिपि नीड ओडकिन कुमलन अनेक क्षयरोग वाट्वे नियमासिकव प्रतिकार गन्न रोगी महा उद्घोषणीयक नियलिति मैं हितन्ने बेहतिंगयक वेन्ने नथी डॉक्टर मैटसन क्षयरोग वाट्वे रोगी नुकालोबी महा उद्घोषणीयक करनवदु बीडी मिल वहा अडु करन्न कियला मोदरी मूदट बिली ऊ तरुणिया बदुल्ले पिल्ली दकिन गोटे लंडन नगरे पेरनी कौटक बांड आरक्षावट पोलिस वेनुवट वार्निश वेडक कैसी देयक एत्तेम नैद्दोकी पौन लक्ष दहायक बैंकुवट दमन अवस्थावेदीम मंकोल्लकाई අන්නේ ලිපිය කියවන්න මැක්සන් අයේ දනේද පවුන් ලක්ෂ දහසක් රැගෙන ඒ තැන්පත් කිරීමට ලන්ඩන් නගරයේ පිහිටි ඔබගේ දිවියේ කිහිලි කරු ලෙස නම් දරු ද බොක්කෙන් බැංකුව වෙත පැමිණි තරුණිය එම මුදල් කවුන්ටරයට බාර දී අදාළ තැන්පත්තු රිසිප්පතේ කාබන් කොපිය අතට ගන්නවත් සමග තරුණියට පිටුපසින් පොලිමේ සිටි තරුණියා එක්කසනිකව මෙන්න මේකට තමයි කියන්නේ කන්න පින දිනනවා නම් ඉබ්බ ගෙට එනවා කියලා. එහෙම කියාගෙන ඉබ්බෙක් නම් ආව නම් ප්‍රශ්නයක් නෑ. ආවේ ඌරෙක් නේ. ඈ ඔබේ ජීවිතයේ කිහිලිකරු ලෙස නම් දරූ ද බොක්කෙම් බැංකුව තුල සිදු වූ පවුන් ලක්ෂයක මංකොල්ලේ හේතුවෙන් කිහිලිකරුවෙන් යන්නට සිදු වී ඇත්තේ ද බොක්කෙම් බැංකුව තමයි ඊට හේතුව අදාළ මුදල මංකොල්ල කන්නට මොහොතකට පෙර සියලු මුදල් නිවැරදිවගෙන බැංකුවට බහරගත් බවට රිසිට් පතක් ඒ අදාළ තරුණියට නිකුත් කර තිබීමයි මංකොල්ලේ නිසා ඇයට එක පවුන් කාලක පාඩුවක් සිදු නොවුවත් පවුන් දසලක්ෂයක අති විශාල පාඩුව ද බොක්කෙම් බැංකුව වෙත පැටවුණා. දැන් මංකොල්ලේ සුලමුල සෙවීම දොරලෝ කොන්ස්ට බාරයි. මෙනවිය ඔබේ ඇස් ඉදිරි පිට දීම සිදු මුදල් මංකොල්ලේ හේතුවෙන් ඔබ තව තවත් තිගැස්මට පත් වී සිටින හැඩයි. साधके
නැවන් නිකන් කටතාවට කිව්වේ. ඒකෙම ඉතින් වැදගත්කමක් නැත්තම් ඉතින් මට ප්‍රශ්නයක් නෑ ඒක අයියෝ. මෙන්න විය කරුණාකරලා මට කියන්න ඔබගේ නම. මම කීප්පික. කීප්පික. ඔව් කීප්පික වස්සානි. හොඳයි. කීප්පික වස්සානි මෙන්න විය. ඔබට දැන් මුදල්මේ පාඩුවක් හෝ වෙනත් ශාරීරික තුවාලයක් නොමැති නිසා ඒ බීතිය හිතෙන් තුරන් කරගන්න පුළුවන්. මම හිතනවා ඔබ දැන් සිත සැහැල්ලු කරගනී කියලා. හිත විතරක් නෙමෙයි. ඔය වගේ භයානක සිදුවීමකට මූණ දුන්නාම බඩවියයි. මලබද්ධ ආදී රෝග ක්ෂණිකව අතුරුදහන් වෙලා නිකන් හරියට මෝය කටේ ගේට්ටුව ඇරියා වගේ හොස් ගාලා පස්විනවනේ. නේද මිස්ටර් හොල්ස්? ඩොක්ටර් මැක්සන් මගේ මිත්‍රයා එමජන් මම හිතනවා ඔබ දැන් බේකරි වීදියේ ඈත කෙළවරට වෙන්න තියෙන කඩේකට ගිහිල්ලා නිවි සනසිල්ලේ තේ පානය කළා නම් තමයි හොඳ. ඕන මචං ඉතින් යන්නේ නරියා ඉන්න තැන කිකිලෝ දාලා යන සිරිතක් නෑනේ මචං මේකනේ. ඒක තමයි නරියට යන්න කියලා මම කියන්නේ. සමා වෙන්න කේප්පික වස්සානි වෙන විය ඒක අපේ පුද්ගලික කතාවක්. ඒකමක් නේ. ඒක සුළු දෙයක් ඕන්ස් මාත්මියා. ඒත් මං කැමතියි ඔබ දෙදෙනාගේ කතාව තුල ඒ කිකිලිය කියන වචනේ වෙනුවට මොනරිය කියලා කියවුණා නේද? ඇත්තද? මේකත් එක්තරා ජාතික විලම්බීතයක් වගේ. හොඳයි කේප්පික වස්සානි මෙනවිය මට කියන්න ඔබ බැංකුවේ තැන්පත් කරන්නට ගෙන පවුම් දසලක්ෂයක අතිවිශාල මුදල් ප්‍රමාණය ඔබට ලැබුණේ කෙසේද? මගේ ධනවත් තාත්තා කෙනෙක් ඉන්නවා ගෙකරි පාන්ති. එයා අනිවාර්ක තනිකඩේ. එයාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ කොහෙන්ද මිනිහෝ බැඳපු මිනිහෙකුට? මිස්ටර් හෝන්ස් ඒක ජීව විද්‍යාවට අදාළ තර්කයක් නෙමෙයි. හරි. ඒක උසාවියේදී කරන නීතිමය තර්කයක්. ජර්මාද? ඔබේ කතාව කියන්න මෙනවිය. මගේ ධනවත් පාප්පා ඉතුරු කරපු මුදල් පවුම් දසලක්ෂයක් මට තෑගි කළා. නැත්තම් මා දුප්පත් අහිංසක තරුණියක් හොන්ස් මාත්මියා. පොඩකින්න. ඒ පාප්පා ඔබගේ අහිංසක කමින් ප්‍රයෝජන එහෙම ගන්න හැදුවද? ඩොක්ටර් මැඩ්සන්. එමජ මොකක්ද ඔබේ අහන අසිකිත ප්‍රශ්නේ තේරුම? නැතිනම් ඕනෙම තැනක අහිංසක කෙල්ලෙක් අමාරුව වැටිලා හිටියොත් කොහේ හරි කොනක පාප්පා කෙනෙක් ගෑවිලා ඉන්නවනේ. මම නෙමෙයි ඒගොල්ලොමද කියන්නේ පාප්පා කෙනෙක් අතින්. මේ ඩොක්ටර් මැඩ්සන්. හරි හරි මං කතවා ගන්නම්කෝ. පාප්පට ඒගොල්ලොන්ටයි එහෙම හොඳ නම් මටමකෝ. කේප්පික වස්සානි මෙනවියගෙන් ප්‍රශ්න කිරීම හමාර කළ රහස් පරීක්ෂක දොරලො කෝන්ස් සිය සගයා සමග ද බොක්කෙම් බැංක් එක වෙත ඉක්මනින් ආවා. ඔහුට ඕන කරලා තිබුණේ එදා සිද්ධිය වෙන අවස්ථාවේ කවුන්ටරේ සේවය කළ බැංකු නිලධාරියාව ප්‍රශ්න කිරීමකට භාජනය කිරීමටයි. හොඳයි. ඔබ ස්පාඤ්ඤ සම්භවයක් ඇති එංගලන්ත ජාතික සේවා කාලයේ වසර 10ක් ඉක්ම වූ පළපුරුදු බැංකු ලිපිකරුවෙක්. ඔබගේ නම අබරං කරනකන් හොඳ. හරියට අයියෝ. ඔබ මා ගැන ගොඩාක් විස්තර දන්නා වගේ. ඔව් තරමක් දුරට. මම කැමති දැනගන්න මහත්මයා ඔබට පළපුරුදු බැංකු ලිපිකරුවෙක් හැටියට පවුම් 100 නෝට්ටු අඩංගු පවුම් දසලක්ෂයක් ගණන් කිරීමට කොපමණ වෙලාවක් යනවද කියා. විනාඩි 20ක් 25ක් කොන්. මං හිතන්නේ අද කාලේ පවුම් දසලක්ෂයක් වියදම් කරන්නවත් එච්චර වෙලා යන්නේ නැහැ. මොකද එච්චරටම පවුම පීචන් වෙලානේ තියෙන්නේ. වෙන්න පුළුවන් මැඩ්සන්. නමුත් මුදල් නෝට්ටු ගණන් කිරීමේදී මොහුගේ එම කාලය නිවැරදි. හොඳයි අබරං කරනකන් හොඳ මහත්මයා. ඔබ ගණලා අවසන් කරපු ඒ සල්ලි වලට මොකද කළේ? මං ඒ සල්ලි ගණන් කරලා ඉවර වෙලා ආපහු ඒගෙන ආපහු කඩදාසි කවරේටම දැම්මා. අර පිටිපස්සෙන් ආපහු හොරාට අරන් යන්න ලේසි වෙන්න. ඒකට අබර උඹ ඔය කියන්නේ? නැහැ ඩොක්ටර් මැඩ්සන්. පවුම් දසලක්ෂයක් වැනි විශාල මුදලක් කවුන්ටරේ තබා ගන්නේ නැතුව සේප්පු කාමරයට යවීම තමයි සාමාන්‍ය බැංකු සිරිත. ඒ නිසා ඒ කවරේටම මුදල් දැමීම සිද්ධ වුණා වෙන්න පුළුවන්. අන්න හරි. ඔබතුමාට තේරෙනවා. කවුද මේ වැට්ටා?
බොක්කෙම් බෑන්ක් එක වෙත ගොස් අබරං කරනකම් හොඳා මහත්මයාව ප්‍රශ්න කර නිවසට පැමිණි රහස් පරීක්ෂක දොරල කෝන්ස් කකුල් කරේ තියාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. මුදල් බැංකුවට භාරගත් බවට රිසිප්පත නිකුත් කළ නිසාවෙන් බැංකුවට පවුන් දසලක්ෂයක පාඩු වගකීමක් දරන්නට සිදු වුණා. මුදල් රැගෙන පලා ගිය හොරා කවුරුන්ද? ડોક્ટર મેક્સન ඇයි මේ මංකොල්ල කරුවා සල්ලි මංකොල්ල කන්න ඒ තරුණිය සල්ලි බැංකුවට දාන දුරුම හිටියේ මං දන්නේ කොහොමද එහෙන් අහනවා ඌගෙන් මම මේ බාංකාරක් තන ලූණු ගෙඩියක් හොද කොන්නවා ඇයි අප්පා මොකද්ද මිනිහෝ මේ නිතරම කන බනේ මචන් දොරලොක අමි උඹ ඔතන එක එකගේ පවුන් දස ලක්ෂ ගණනින් කතා කළාට මගේ බඩ පිරෙන්නේ නෑනේ ඒ රාජා හරි 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 ඔබට මම විශේෂ රාජකාරියක් පවරනවා एक तमाई अबरां करनकां होंदागे पिला देंट ओर इता अमतरव केपिका वस्सानीट पेम्मतेक सितिया देयान्न गेनत वार्तावा उबमाट देंट ओर मजां दोरलोका मैं मामा आरा आ एन्न एन्न मागे पोलिस मित्रे अतुलेट एन्न අදමන් කරන්නේ අර බැංකු මංකොල්ලේ අල්ලන්නේ නැද්ද ඈ අර හේ ඩිපාර්ට්මන්ට් එක මගේ ඔළුව කන්න හදනවා ඕ ටිකක් ඉවසන්න වෙනවා ඉන්ස්පෙක්ටර් ලොස්ටයාට් ආරොන් මේ මංකොල්ලේ අපි හිතුවට වඩා ගොඩක් බේරුම් සහ සූක්ෂම එකක් තමුසේ මේ ඉවසනකොට මංකොල්ල කාර්යෝ සල්ලි පොදිය වියදම් කරලත් ඉවර කරා යෝ මම ස්ථිර වශයෙන්ම යමක් කියන්නම් ඉන්ස්පෙක්ටර් ලොස්ටයාට් ආරොන් සල්ලි පොදිය වියදම් වෙන්නේ නැහැ කොහොමද එහෙම කියන්නේ? ඇයි හොරා සල්ලි ටික උඹ ගාවද හංගලගෙන? ඈ ඉන්ස්පෙක්ටර් ලොස්ටයාඩ් ආරොන් ඔබ එක දෙයක් කරන්න. මොකද්ද? කේපිකා වස්සානි මෙනවිය එයාගේ බැංකු තැන්පත් මුදලින් යම්කිසි මුදලක් ආපසු ගනීවිද කියලා විතරක් සෙවිල්ලෙන් ඉඳලා මට කියන්න. ඒකට ඔබට බැංකු කළමනාකරුගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. මේ මචං දොරලෝකා නිකන් ගොන් කතානෝ කිය හිටින් සල්ලි දාපු කෙනා ඒ සල්ලි ආපහු ගන්න එක ඒක ඒ මිනිහේ තියෙන අයිතියක් නේ මාත් ඕකම මෙයාට කිව්වා කොහෙද ඒක සල්ලි දාපු කෙනාගේ අයිතිය අරක හොරාගේ අයිතිය මෙලහකට ඌ සල්ලි උඩ පීනනවා ඇති ප්‍රේමනීය බැංකු මංකොල්ලයා The robbery of the lovely bank lovely bank බැංකු මංකොල්ලෙන් සති දෙකකට පසු දොරලෝ කෝන්ස්ට ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රයාඩ් ආරොන්ගෙන් ප්‍රීතිදායක විදුලි පුවතක් ලැබුණා. එහි සඳහන් වුණේ කේපිකා වස්සානි මෙනවිය පළමු වරට පවුන් ලක්ෂයක් තම බැංකු ගිණුමෙන් ආපසු ගත් බවයි. මිස්ටර් හෝල්ස් ඈ මෙන්න බැංකුවේ අබරගේ අලුත්ම වාර්තාව. ආ විශිෂ්ටයි. මිනිහා බැංකු රස්සාවෙන් ඉල්ලා අස්වෙන ලිපියක් දීලා. ආහා. ඔව් හේතුව හැටියට දක්වලා තියෙන්නේ බැංකු මංකොල්ලේ නිසා ඇති වූ හිත් පීඩාව නිසා තව දුරටත් රැකියාව කොළ නොහැකි කියලා. ආහා. ආ තව දෙයක් මිනිහා උතුරු වේසෙන් ඇපල් වත්තක් සල්ලි වලට අරන් තිනවා පවුම් 50,000කට. විශිෂ්ටයි විශිෂ්ටයි. ඒක. දැන් විදුලි පුවතක් යවන්න ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රයාඩ් ආරොන්ට අබරං සහ කේපිකාව ඉක්මනින් අත්අඩංගුවට අරගෙන බැංකුවට රැගෙන එන්න. ඔන් කෝල්ස් ඔහෙ කිව්ව විදිහටම මේ දෙන්නව අත්අඩංගුවට ගත්තා. ආ විශිෂ්ටයි. හැබැයි ඔවුන් නිර්දෝෂී නම් ඔහෙ ලොකු අමාරුවක දොරලු කෝන්ස් උනේ. හොඳයි හොඳයි. මම දැන් ප්‍රශ්න කරනවා බැංකු ආරක්ෂක නිලධාරි තන ඇක්ටෝ මහතා. කරුණාකරලා මට කියන්න ඇක්ටෝ මහතා. ඔව් බොයි. ඔබ එදා දුටුවද මුදල් රැගෙන පලා යන තරුණෙක්? කවුරු හරි සල්ලි වගේ කර පැනලා දිව්ව කවට මට දැක්කේ නෑ. ඒ හොඳටම ඇති. ඔව් ඔව්. බැංකු කළමනාකරුතුමනි මගේ පොලිස් පරීක්ෂක හිතවතානනි ඩොක්ටර් මැක්සන් මගේ මිතුරානනි මෙහිදී කිසිම මංකොල්ල කරුවෙක් පැමිණියේ නැහැ ඈ එහෙම වෙන්න කොහොමද ඔහෙට අමු කැවිලද නැහැ ඉන්ස්පෙක්ටර් ඈ කේපිකා මෙනවිය මුදල් පවුම් දසලක්ෂයක් රැගෙන බැංකුවට ආවේ නැහැ
ඇය නිකම්ම නිකං බැංකු පොත පමණයි රැගෙන ආවේ. අපේ බැංකු අබරන් බොරුවට පුරවන ලද බැංකු තැන්පත් රිසිට් පතක කාබන් කොපිය ඇය අතට දුන්නා පවුම් දසලක්ෂයක් සටහන් කරලා බාරගත් බවට. ඉන්පසු බොරුවට කෑ ගැහුවා මංකොල්ලකාරයා පැනලා දිව්වා කියලා. යකෝ එනකොට මේක කේප්පිකාගේ අබරගේ ගේමක්ද? ඩොක්ටර් මැට්සන් ඔබට හොයාගන්න බැරි වුණු තවත් එක් කාරණාවක් ඉතුරුයි. ඒ මොකද්ද මචං? ඒ තමයි කේප්පිකා සහ අබරන් පෙම්මතුන් බව. මේක ප්‍රේමණීය බැංකු මංකොල්ලයක්. ආ